ආයුබෝවන් ඔබ සියලු දෙනාටම මම ඉන්නේ දැතිගම වේලාවේ අද දින 2022 මාර්තු මාස 28 වෙනිදා දැන් වෙලාව හරියටම 3:30 වෙලා තියෙන්නේ බබට යන මේ පාරෙන් ඉතින් යනගම් ප්‍රියන්ත එක්ක මල්ලි කොස්කෝරු දාලා තියෙනවා කොස් සහ මේ බත් ටිකක් තියෙනවා කාලේ ඉන්න කියලා මේ ඉතින් මම ආරාධනා කරනවා ඔබට ඒක බලන්න කියලා මල්ලි පොඩක් ඉන්න ඉතින් මේ රසබර කොස් ප්‍රියන්ත එක්කම කුඹුරනේ බත් ඔව් ඉතින් මේ තාම රසයි ඉතින් කොස් කියන අපේ දෙවනි බත දෙවනි කොස් ගහ බත් ගහ ඉතින් අප රට පුරාම කොස් ගස් තිබෙනවා ඒවා රැක ගන්න කියලාත් මම ආරාධනා කරනවා ඉතින් එහෙනම් අපි වැවට යන්න කලින් බට්ටිය කාලා යනවා ගොඩාක් රසයි ඒ වගේම මම ආරාධනා කරනවා ඔබට ඉතිරි දිනකදී දැටිගමට එන්න වැව බලන්න එන්න ලංකා පුරාම ඉන්න ගොවියන්ට මම ප්‍රාර්ථනා කරනවා මෙම යල කන්නේදී පුළුවන් හැම වෙලාවෙම ස්වභාවික ගොවිතැනකට මූලිකත්වය දෙන්න අනිවාර්යයෙන්ම ධම්මන තියෙන පුරන් මුරස් වැද්දීමට එකතු වන්න රට පුරාම ඉන්න හටිමන කතා කරනවා ඉතින් පුළුවන් විදිහට මම ගිහින් මගේ තියෙන සම්බන්ධතා හරහා එතකොට දේශී මිත්‍රි ලබා ගන්න පුළුවන් ගොවි මහතුන් හරහා උපදෙස් ගන්න පුළුවන් ගොවි මහතුන් හරහා එකතු වෙලා හැම ගෙදරකම දේශීය හාලේ පතක් විදෙනකම් අපට අතාරින්නේ නැහැ ඒක අවංකවම භූමි වෙනුවෙන් කරන වැඩක් ඒ වගේම පිටරට ඉන්න මගේ ආදරණීය අම්මලා තාත්තලා අයියලා කළා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ සියලු දෙනා මිතා ආදරෙන් ගෞරව මතක් කර සිටිනවා ඒ මොකද ඔබ සියලු දෙනා හින් තමයි අද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරස් වැද්දී මේ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින්නේ அனிவாரியம் හොඳයි කෑම කාලා වැවගාවට යනවා මේ යන ගමන් මේ පාරේ තමයි අපි බඩු බාහිරාදී ඔක්කොම මේ ඇද්දේ ඉතින් මේ ඉතාම හොඳ පාරක් මට යාළු දෙන්නේ කඳුල දෙන්න ඉන්නවා මේ මල්ලි පොඩක් කතාන්න අයිබෝන් දැන් මොකද කට්ටිය වැව ගැන කියන්නේ හොඳයි දැන් අර බුදු පින්තූරේ අණු ටික හදන්න යන්නේ ඒක හදන ගමන් අපි යම් බලන්න ඕනේ ඉතාලියෙන් දුන් ඉතින් මේ ප්‍රදේශයේ බොහොම ලස්සන ඒ වගේ මනස්කාන්ත ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම සබර්ගමුවේ කෑගල්ලේ අපේ ගම්මානය ඉතාමත්ම ස්වයංපෝෂිත ගම්මානයක් ඉතින් මේ ගම වෙනුවෙන් ඇත්තටම වැවක් සාදා දීමට හැකිවීම පිළිබඳව අප සියලු දෙනාම එකවන්න සතුටු යුතුයි අදට වඩා අය ඉදිරියේදී ප්‍රයෝජනවත් වේවි නේද කට්ටි නාන්න වෙනව නේද? යාළු වෙනවද? මොකද කියන්නේ යාළු? හොඳයි කියනවනේ. තමනක් කියන්නේ? ලොකුයි කියලා කියනවා හොඳක් කියනවා. ජඹුරුයි කියලා කියන්නේ නේද? ජඹුරුත් කියනවා. හොඳයි අපි එහෙනම් ඒ පැත්තට යමු. නරන් යමු කකේ කියන නියරද? ආ ඒක තමයි. ආයිබෝවන් ඔබතුමියගේ නම මොකද්ද? බේබි නෝනා. බේබි නෝනා අම්මා මේ දවස්වල මොකද කරන්නේ? මම ඉතින් මේ වැඩ තමයි තියෙන්නේ වට්ටි කියන එක විතරයි. වට්ටි වෙන එක විතරයි. ඕම් බලන්නකෝ වීව වට්ටි ටික. හරි අපි මේ වට්ටි වෙන අම්මගේ මහගම්මු. අම්මේ මේ වට්ටි වල තියෙන වැදගත්කම මොකද්ද? වැදගත්කම කියන්නේ ඕන දෙයකට මේක හොඳයි. ඕක කියන්නේ දැන් මිරිස් ටික වේලා ගන්න. ඔත්තම මිරිස් ටික වේලා ගන්න. එතකොට මේ හාල් අදලව හදන දේවා සෝදලා වේලග ඕනම දෙකට මේ වට් වෙන පොරොජන තින මැල්ලුමක් ලියා ගන්න දැන් කච්ච මේසෙන කට්ටිය තියෙන අපි ඉතර මේ වගේ කොස් ටිකක් ලියා ගන්න ඔව් කොස් වල කොච්චර තින් ඔව් ඔක්කොම උනන්නේ ඔක වේල ගන්න දැන් ඔව් හොඳයි මේ තියෙන්නේ මේ නම්බර් එක මේ අම්මගේ 077 97 49 046 077 97 49 046 නේද මේ? ඔව්. හරි.
ඔව් අන්තිමට තියෙන 46 නේ අන්තිමට තියෙන 46 නේ ඔව් 46 හරි දැන් මට කියන්න ඕනකම තියෙන්නේ නම්බරේ මම කිව්වනේ එතකොට මේ අම්මා වියන වට්ටි හට්ටි වට්ටිය තව තියෙනවා නේද බත් ගෙනියන පෙට්ටි ඒවත් වියන්න පුළුවන් අම්මට එන්න ඔබට පුළුවන් අම්මට කෝල් කරලා අපි වැවට යන පාර ගාව ඉන්නේ මේවා නිෂ්පාදනය කරාම මොනවද අම්ම වෙන්න ඕනි කියලා අහලා මේවා මිලදී ගන්න පුළුවන් හඳයි අම්ම එහෙනම් කට්ටිය කතා කරා දැන් මේ මේ ටික මොකටද ඒ ටික විකුණන්න පුළුවන් විකුණන්න පුළුවන් ඌරු ටික ඉදල් බඳින්නේ ඔව් ඉදල් බඳින්නේ මේකේ හඳයි අම්ම හඳයි එහෙනම් ඔන්න කට්ටිය කතා කරා දැන් වීඩියෝ ගොඩක් කට්ටිය බලනවනේ අනේ එහෙනම් බොහොම ස්තුති අපි යන උරට හඳයි හරි මලිය ඔව් හඳ අපි උරට ගිහින් නම් මේ හරි හඳයි ඔන්න ඔබ සිද්ධ කරන්න පුළුවන් අම්මට කෝල් කරලා අම්මේ අපිට බෙන්න මෙහා වට්ටි වුණ බෙන්න මේ ගාන්ට බෙන්න මේ ප්‍රමාණයට ඕනි කියලා ඉලදී ගන්න පුළුවන් හඳයි 3:55 දැන් වෙලාව සවස් වරුව ඔන්න වෙයි බුද්දමඳුරෙන් කට්ටිය මාහිතවත් ප්‍රියන්තය සහ බාසුන් වැඩ කටයුතු කරගෙන යනවා අපි ගිහින් බලමු සැබෑ තත්ත්වය කුමක්ද කියලා අයිබෝන් කොහමද ඔබතුමාලගේ වැඩ කටයුතු දැන් කරගෙන යනවා අපි ඔව් මේ විදිහට තමයි යන්නේ කොහොමදයි එදා වගේම අයියා පැහැදිලි කරන්න අද දවසේ අපි කරපු දේ දැන් මේ 94 බල්ලෙන් මැදින්ද ඔව් බේස් දානවා මම බිදාලා බේස් වල 4ක් ගැව්වා දැන් ඔබතුමාගේ ලස්සනම පේන්නේ නේද මේ ගාඩි දෙකක් යජම්පුර කැපුවා හ්ම් ඉංග්‍රීසි කරා හ්ම් අර දෙක ඉවරයි දැන් මේක දැම්ම මේක හොඳයි ගලින් බඳිනවා ගලින් බඳිනවා ටෙරා කොටා සාදු සාදු සෝ අඩි 8ක් යනවා හා හා මේ විදිහට වගේ තමයි වාලේ වදින්නේ වාලේ වදින්නේ නේද හා හා බොහොම ලස්සනට හොඳයි ওই විදිහට තමයි වැවේ වැඩ කටයුතු වෙනුවෙන් ඉදවන්නා වූ අති රමණීය බුදුමැදුර ඉදවන්නේ ඉතින් මේ වෙනින් උදව් උපකාර කරන් පෙළඹෙන සියලු දෙනාටම ස්තුතියි ගොඩක් ගරු කරනවා මොකද මේ ගමේ වැඩක් මේ වැඩෙන් පස්සේ මට දැන් හිට රැස්වීමක් තිබෙනවා අපේ ප්‍රාදේශීය කුචිකම් නිලධාරි මහත්මිය සමග දැදිගම ඇලමාර්ගයේ අවසාන කොටස අප විසින් අපි කඩා ඉවත් කරා ඒක සෑදීමේ බලාපොරොත්තුවෙන් ඒ දවස්වල වතුර නියමිත ලෙස ගමන් කරාට දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපිට යලියේ සාදා දීමට සාදා නිම කිරීමට අවස්ථාව උදා වෙලා තිබෙනවා හිට රැස්වීමක් තිබෙනවා ඒ වෙනුවෙන් ඉතින් අද දිනේදී මා බොහොම ස්තුතිවන්ත වෙනවා මා හිතවත් යන්තයටත් බහසුන්නයටත් මේ වැඩ කටයුතු වෙනුවෙන් තමන්ගේ ශක්තිය ධෛර්යය කැපවීම අගය කරනවා අපි. බලන්න මේ ලස්සන. එකත් එක්ක වැවේ වතුර පිරීලා නිල් කැටේට දිනක දියලන කොට කාට දාඩම්බර සේනන් ඔන්න ඔබට හැකියාව පවතිනවා මාහිත්වත් බහසුර්ණයාගේ පඩි නඩි බේරන්න ඉතින් ඒක ගැන මට දුරකථන ඇමතුමක් දීලා කතා කරන්න කියලා මම ආරාධනා කරනවා ඉතින් අපි අපිට අයිය ගල් ටික ඇති වෙන්නේ නේද ගල් සියකට මාදී ලැසියක් දෙර මාදීනවා ඒ ගලක් අපි උපර 65 ගාණ ගත්තේ සිමෙන්ති කොටත් අපිට තව තුනක් වගේ නේ දැන් සිමෙන්ති කොට 2000යි ලංකාවේ 2000යි එතකොට අපිට එක ගඩොල් කැටයක් වෙල 65කට මිලදී ගන්න හැකියාව පවතිනවා එසේනම් අපි බුදුමැදුර මේ විදිහට කරගෙන යනවා මේ වෙනුවෙන් දිරි දෙන අත දෙන සියලුම දෙනාට
අසන්නන්ටද විමසන්නන්ටද කියවන්නන්ට ජය වේවා. ඔබ සියලු දෙනාටම ආදරෙයි. බොහොම ස්තුතියි හට වෙඩුවෙන් වැඩක් කරන ශ්‍රී ලංකාවේ තරුණයට උදව් කිරීමට පෙළවීම ගැන. එහෙනම් ජය වේවා අයුවන්. අය ජය වේවා. Introducing the brand new SNR mobile app where you can browse through thousands of classified ads and find everything from properties, vehicles, electronics, jobs and much much more. Buying and selling is made that much more easy with just a few clicks. Now available for download on Apple App Store and Android Play Store.